යානු යුක්්‍රේණ යුද්ධයට ශ්‍රී ලාංකික විශ්‍රාමික රණවිරුවන් බිලදුන් කතාවේ ඔබ නොදන්න පැති කිහිපයක් අනාවරණය කරන්න තමයි අපි අද මේ විදිහට ඔබ හමුවටෙන්. අපි විශේෂයෙන් මේ දේ අවධාරණය කරා රුසියානු යුක්‍රේණ යුද්ධයේදී කුලි මේ කුලි හමුදාවට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගිහිල්ලා තියෙනවා කියන එක අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් CID එකේ මිනිස් ජාවාරම් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය අනාවරණය කරගෙන තියෙනවා. ඒ අතර ඔවුන් අනාවරණය කරගෙන තියෙනවා මේ වන විට ගිය කණ්ඩායම අතුරුදහන් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම අනාවරණය කරගෙන තියෙන්නේ මේ සෙනසුරාදා පහුගිය 11 වෙනිදා ඉස්ලාමික සැබළුන් දෙදෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම මාර්තු මාසේ 29 වෙනිදා පස්සේ සමහර අයගේ තොරතුරු නැහැ කියලාත් වාර්තා කරනවා. ඒ වගේම තවත් විශේෂ වාර්තාවක් වාර්තා වෙනවා. පදවිය ප්‍රදේශයේ ඉස්ලාමික ගුවන් හමුදා නිලධාරියෙකු වුණු අසංක චන්දන පෙබරවාරි 12 වෙනිදා ඉඳලා රුසියාවට ගියාට පස්සේ තාමත් ඒ පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඔහු එතනින් එහාට ඔහු සම්බන්ධව කිසිම තොරතුරක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට පෙබරවාරි මාස 12 වෙනිදා තමයි මේ අසංක චන්දන කියන පුද්ගලයා ගියා කියලා කියන්නේ මේක වාර්තාවක්. දැන් මේ විශේෂයෙන්ම අපිට මෙහිදී තියෙන කාරණා ටිකක් නැත්තම් මේ ශ්‍රී ලාංකික ජනතාව නැත්තම් මේ දෙහා බලන් ඉන්න ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව අවධානය යොමු කරලා තියෙනවා. මේ දෙවන්ත මහා මිනිස් ජාවාරම ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට නම් කරන්න බෑ. මේක කරන්න විශේෂයෙන්ම කවුරු හරි හොඳ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන ඒ වගේම මේ වාගේ ජාවාරම් කරපු පුද්ගලයෝ මේ පිටිපස්සේ ඉන්න ඕන. කවුද මේ පුද්ගලයෝ? එතකොට මේ වන විට දැන් අර මුලින් තිබුණ දෙවන්ත උරුසමක් ප්‍රධාන නාලිකාවල එහෙම මේ සම්බන්ධව දිගින් දිගටම කතා කරා, පත්‍රවල වාර්තා කරා. දැන් මේ දේවල් ඔක්කොම යට ගිහිලා තිනවා. දැන් අපට පේන්නේ නැහැ මේ මාධ්‍ය වාර්තා පේන්නේ නැහැ. සමහර වෙලාවට ඉතින් අපරාධ පරිසර දෙපාර්තමේන්තුව විමර්ශන යන හින්දා මාධ්‍ය වාර්තා නවත්තන්න කියලා කිව්වද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේවා පේන්නේ නැහැ හරියට. මොකද ඇයි මෙහෙම වුනේ? මේවා යට ගිහිල්ලවත්ද? එතකොට දැන් මෙච්චර දෙයක් ශ්‍රී ලංකාව වෙනකන් ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ ප්‍රධානින් විදිහට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, එතකොට ඉතින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධ ඇඟිලි දික් කරන්න අපිට හැකියාවක් නැහැ. මොකද මේවා දැන් වාර්තා වෙන්නේ ඔක්කොම ආරක්ෂකංශ ප්‍රධානින්, විස්ථාමික ආරක්ෂකංශ ප්‍රධානින් තමයි මේ පිටිපස්සේ ඉඳලා තියෙන්නේ. මොකද අපි මතකයි නිහාල් තල්දුව මහත්මයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා ප්‍රකාශ කරන අර උසස් නිලධාරීන් පිළිබඳව තියෙන විශ්වාසයට තමයි හමුදාවේ පල්ලෑ ඉන්න කනිෂ්ඨ බටයන්. මේ බටයන් සාමාන්‍ය මේකට කියලා තියෙන මේකට මේ විශ්වාසය මත තමයි මේක සිද්ධ වෙලා තින්නේ. ඒ කියන්නේ විශ්‍රාමිකයේ හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඔය කියන විදිහට උඩින් ඉන්න ඕන. මේක මේ අර රණරාජා කියන නිලධාරියාට, විශ්‍රාමික මේජර් නරෝලයාට විතරක් මේක කරන්න පුළුවන් කමක් හැකියාවක් තියෙන විදියක් නැහැ. ඒ වගේම උදා හමුදාව ඇතුලෙන් තොරතුරු ගත්තේ කොහොමද? එතකොට මේවා හොයන්න තමයි පොලිස් ප්‍රතිවරයා ඉන්නේ. එතකොට මේවා යුද හමුදාවට වාර්තා වුණේ නැද්ද? ඒජන්සි හරහා නෙවෙයි නම් යන්නේ, විසිට් වීසා හරහා නම් මේගොල්ලෝ යන්නේ. ගිහිල්ලා වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට, යුද්ධ හමුදාපතිවරයාට, ගුවන් හමුදාපතිවරයාට, ඒ වගේම නාවික හමුදාපතිවරයාට වාර්තා වුණේ නැද්ද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මිනිස්සු මේ සම්බන්ධව කතා වෙනවා. ඒ වගේම මේ සිද්ධිය පිළිබඳව යම්කිසි මේ රටේ මැති අමතිවරු ඉන්නවද? කවුරුර ඉන්නවද? එතකොට අර දෙන්නේ කතරංගුඩ අරගෙන ඒ දෙන්න විතරක් අද හිරේ දාලා සමස්ත ජාවාරම් කරුවම්ම බේරා ගැනීමේ යම් කිසි සටනක් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව ගැටලු රාශියක් ලංකාවේ මිනිස්සුන්ට මේ වෙනකොටත් තියෙනවා සහ මිනිස්සු කතා බහ වෙනවා මේ සම්බන්ධව. ඒ වගේම මේ අර අපේ මම මුලින් කියපු විදිහට රටේ මිනිස්සු මේ පිළිබඳව හඬක් නගන කම්ම මේ රටේ බුද්ධ්‍යාස නිලධාරින්ට මේක වාර්තා වුණේ නැද්ද? බුද්ධ්‍යාස නිලධාරින්ට වාර්තා වුණත් වැඩක් කරන්නේ නැතුව ඇති. මොකද හේතුව? දැන් කියන්නේ අර නිහාල් තල්දුව මහත්මයා කියාපු විදිහට යුද්ධ හමුදාව ඇතුලෙන් තමයි යුද්ධ හමුදාවේ ලේකන එලීට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේ ඉක්මෑන් ටීම් සම්බන්ධව එතකොට විශේෂ බලකායේ ලයිස්තු ඔවුන්ගේ තියෙන දක්ෂකම්, ඔවුන් රාජකාරිය කරපු විදිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් තියෙන යුද්ධ හමුදාව ඇතුලේ. එතකොට මේකට යුද්ධ හමුදාවත් සම්බන්ධයි නම් ඒ හමුදාව නෙමෙයි, හමුදාවේ ඉන්න ප්‍රධානිනුත් මේ මිනිස් ජාවාරමේ බලල්ලත් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් දැනුවත් හො නැද නොවත්ව බුද්ධ්‍යාංශ වාර්තා කරලා තිබින් වැඩක් වෙන්නේ නැහැ නේද? ඒ වගේම මේ ඇයි මේ සිද්ධිය පිළිබඳව අපි දැක්කේ නැහැ හරියට? පාර්ලිමේන්තුව ඇතුලේ හරියට හඬක් නගනවා අපි දැක්කේ නැහැ. හඬක් නගනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ මේවා හරියට කතාබස් වෙන්න ඕන, කතාබහ වෙන්න ඕන. ඇයි මේ සම්බන්ධව කතාබහ වෙන්නේ නැත්නම් මේක රටේ තියෙන ප්‍රශ්නයක් නේද? අපි කොහොම උදාහරණයක් විතර 1000ක් විතර මේ විදිහට ගිහිල්ලා ඉන්නවා නම් එතකොට එතන හඬ ගොඩක් හනවා ගොඩක් තියෙන එක්කෙනෙකුට දෙන්නෙකුට වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේක මේ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා
සමහරවිට මේක පිටිපස්ස විදේශ කටයුතු අමාත්‍යාංශය පවා අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් පවා ඉන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ රාජකාරී අපසරිය මේක නෙමෙයි. මේ කාගවත් රාජකාරී අපසරිය රන්ත රාජකාරී මේක නෙමෙයි. රටේ මිනිස්සු මේගොල්ලන් පත් කරලා තියෙන මේ ආකාරයෙන් වැඩ කරන්න නෙමෙයි. ඉතින් මේවා ඔක්කොම හොයලා හරියට සමාජගත කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ සිද්ධිය පිළිබඳව පමණක් නෙවෙයි සමස්ත ලංකාවේම ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරනවා. දැන් විශේෂයෙන්ම විශ්‍රාම වැටුපක් ගන්න හමුදා නිලධාරීන්ටත් ජීවත් වෙන්න තරම් වාතාවරණයක් ලංකාවේ නැත්තම් අපිට ඒකෙන් පේන්න තියෙන සහ කියන්න තියෙන්නේ ලංකාවේ අනිත් මිනිස්සුන්ගේ ආර්ථිකය කොහොම වෙනවද කියන එක තමයි. එතකොට මේ මිනිස්සු සමහර රට වේල් 3-4 දවසකට දෙහිකට නොකා ඉන්නව වෙන්න පුළුවන්. වේල් 3-4කට පස්සේ කනවා වෙන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව දෙවන්ත අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා මේ රටේ පාලක මන්ත්‍රීට. අපි දිගින් දිගටම රැඳිලා ඉන්නවා මේ රටේ පවතින සිදුවෙන සුවිශේෂී සිදුවීම් ඔබට රැගෙන එන්නට. එතෙක් නැවත හමු වෙන තෙක් සුබ දවසක් වේවා.